සුබ දවසක් හැමෝටම. කලින් වීඩියෝ එකේ පොරොන්දු වෙන විදිහටම තවත් රුසියාවේ ප්‍රබලතම අවියක් ගැන තමයි මේ වීඩියෝ එක. හරි. වැඩි කතා නැතුව මාතෘකාවට આવොත් මේ අවිය තමයි SU57 মালටි රෝල් කොම්බැට් එයාක්‍රාෆ්ට්. නම ඇහුවත් මේ කාලේ නම් යුක්‍රේනයේ ටිකක් වෙවුලනවා. මේ යානය රුසියාව හඳුන්වන්නේ T-50 කියන නමින්. සුකෝයි සමාගම නිර්මාණය කරපු SU27 සහ MiG-29 ප්‍රහාරක යාන දෙකට ආදේශකයක් විදිහට තමයි මේ মালටි රෝල් කොම්බැට් එයාක්‍රාෆ්ට් එක නිපද වෙන්නේ. සුකෝයි සමාගම විශේෂිත ආරක්ෂිත තාක්ෂණය රැසක් භාවිත කරලා හදපු පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් එකක් තමයි මේ SU57 කියන්නේ. මේ උපරිම වේගය වෙන්නේ Mach 2ක්, එහෙමත් නැත්නම් පැයට කිලෝමීටර 2135ක්. ඒ වගේම මේකේ මෙහෙයුම් පරාසය කිලෝමීටර 4500ක් විතර වෙනවා. විශේෂ කරුණක් තමයි මෙහි බඳ නිෂ්පාදනය කරලා තියෙන විශේෂිත මූලද්‍රව්‍යයන් සහ බඳෙහි ඇති කරන කම්පන තරංගයන් නිසා කිසිදු රේඩාර් තිරයකට හෝ ගුවන් ආරක්ෂණ පද්ධතියකට හසු නොවී සතුරා ළඟටම ගොස් ප්‍රහාර එල්ල කිරීමේ විශ්මිත හැකියාවන්ගෙන් මෙම යානය සමන්විත වෙනවා. මෙම යානය සතුරු ගුවන් යාන, සතුරු මිසයිල් මෙන්ම සතුරු ගුවන් ආරක්ෂක පද්ධතිය වල ඇති රේඩාර් තරංග ග්‍රහණය කර ස්වයංක්‍රීයව ප්‍රහාර එල්ල කිරීමේ අතිසුවිශේෂී හැකියාව නිසාම මෙම යානය රුසියාවේ ගුවනේ භූමියේ මුහුදේ ප්‍රධාන ආරක්ෂක කියලා තමයි හඳුන්වන්නේ. එහෙම කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා. මෙම ප්‍රහාරක යානයට එයාටු එයා මිසයිල්, එයාටු සර්ෆස් මිසයිල්, ඇන්ටිෂිප් මිසයිල්, ඇන්ටි රේඩියේෂන් මිසයිල්ස් ඇතුළු රුසියාව සතු සියලුම වර්ගයේ මිසයිල ප්‍රහාරයන් සඳහා භාවිත කිරීමේ සුවිශේෂී හැකියාව තිබෙනවා. එහෙනම් රුසියාවේ තවත් මෙවැනිම ප්‍රබල අවියක විස්තරයක් හමු වෙමු. ඔබට සුබ දවසක්.